උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න राज्य इतर सीट पेमीन सीर दिन पीसीआर परीक्षण वार्ता लबागन पशु निरुदायन सदा यमुकिरी मुटे जनपति उपदेश පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. මේ නිමිත්තෙන් පැවැත්වෙන සියත අමාවැස්ස පොසොන් පෝදා සජීව විකාශය ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝසත් සමිඳුන් අභියස සිට හෙට අලුයම් කාලයේ සිට ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට බුදුදහම රැගෙන වැඩම කළ දිනය අප පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය ලෙස සලකනවා. මෙවර පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය හෙට දිනට යෙදී තිබෙන අතර පොසොන් පොහෝ දිනයේ නිමිත්තෙන් රාජ්‍ය පොසොන් උත්සවය හෙට මිහින්තලේ පුදබිමේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර පොසොන් රාජ්‍ය උත්සවය සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙවර රාජ්‍ය පොසොන් දින තේමාව වන්නේ ආරෝග්‍ය පරමා ලාභා හෙවත් නිරෝගීකම පරම ධනය යන්නයි. හෙට දින පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳව මිහින්තලේ විහාරාධිපති හිමියන් මෙලෙස අදහස් පළ කළා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවල වසර 2328ක් සපිරීම නිමිති කරගෙන රාජ්‍ය පොසොන් මහා පිංකම ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ මුල් කරගෙන ලංකාවෙම මේ මහා පිංකම සිද්ධ වෙනවා. වන්දනා කිරීම සඳහා මෙවර පැමිණීමට හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා සෞඛ්‍ය උපදේශ අනුව රජයේ ගෙන යන වැඩපිළිවෙලට අපි සහයෝගයක් දෙමින් නිවසේ සිට වන්දනාමාන කරමින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සැමරීම සඳහා සියලු දෙනාම නිවසේ ඉඳලා පෙළගැහෙන්න කියලා මේ අවස්ථාවේදී හැමදෙනාගින්ම ඉල්ලීමක් කර සිටිනවා. මේ අතර මෙවර පොසොන්පුර පසළොස්වක පොහෝ දිනයේ නිමිත්තෙන් අනුරාධපුර සූදානම් වන ආකාරය පිළිබඳවද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා මෙලෙස අදහස් පළ කළා. දෙවැනි දා ඉඳන් අටවැනිදා වෙනකම් පොසොන් සතිය හැටියට ප්‍රකාශයටපත් වෙලා තියෙනවා. මේ පොසොන් සතිය තුල ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන සිද්ධාස්ථාන මුල් කරගෙන ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් වලට මුල් තැන දීලා සෙනඟ සහභාගීත්ව වෙන්නේ නැතුව මාධ්‍ය මගින් මුළු රටටම විකාශනය වෙන ආකාරයට වැඩසටහන් තමයි සංවිධානික සම්බුද්ධ පූජාවන් ඒ වගේම සීමිත පිරිසක් සිල් සමාදන් කරන ඒ පිරිසත් නිරෝධායන නීති අනුව ඈතින් තියලා කල්තියා සෞඛ්‍ය අංශවලට ලයිස්තු යවලා වැඩිහිටියෝ විශාල වශයෙන් වයස්ගත පුද්ගලයෝ සහ දරුවෝ අයින් කරලා ඒක රටට පණිවිඩයක් දෙන්න මේ සීල ව්‍යාපාර අපි සිදු කරනවා කියලා නිවස්වල ඉන්න අයට ආදර්ශයක් දෙන විදිහට තමයි ඒක කරන්නේ. මිහින්තලේ දින සතිපිරිත සහ අනුබුදු මිහිඳු මාහිමි පූජෝපහාර පෙරහැර මෙවර පැවැත්වෙන්නේ. ඒ වෙනුවට ධාතු ගර්භේ ස්වාමින් වහන්සේලා ඈතින් වඩම්මෝල රාත්‍රී මුළුල්ලේ එක රාත්‍රියක් විතරක් සම්පූර්ණයම රතන සූත්‍රයේ මුළු ලෝකෙටම රටට මේ රෝගී තත්ත්වෙන් දුර වෙන්න කියලා අදිෂ්ඨාන කරගෙන රතන සූත්‍රයේ සජ්ජායනය කරනවා රාත්‍රී මුළුල්ලේම. ඒකත් සියලු සෞඛ්‍ය නිර්දේශයන් පිළිපදිමින් තමයි කරන්නේ. මේ අතර සියත අමාවැස්ස පෝදා සජීව විකාශයද ලබා දී ඇති සියලු ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින්
ජය ශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් සිටිනවා. හෙට අලුයම 5:55ට ජය ශ්‍රී මහා බෝසමිඳුන් අභියස සිට අෂ්ට ශීලයේ සමාදන් වෙමින් ආරම්භ කරන ආගමික වැඩසටහන් මාලාව ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඇතුළු ආගමික වැඩසටහන් රැසකින් සමන්විත වනවා. එමෙන්ම එම වැඩසටහන් මාලාව නිවසේ සිට ඔබට ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් සියලු විකාශයන් සියත ටීවී ඔස්සේ සජීවීව නැරඹීමට හැකියාව ලැබෙනවා. මේ අතර මල්වතු සහ අස්ගිරි නායක අනුනා හිමිවරුන් සිය පොසොන් දින පණිවිඩ මෙලෙස මාධ්‍යට නිකුත් කළා. සිංගිය අවුරුද්දේ වගේම මේ වර්ෂයේදීත් අපිට ඒ පොසොන් උත්සවය සිත් වූ පරිදි මෙනෙහි කිරීමට ඒ සඳහා කටයුතු සිදු කිරීම සඳහා අවකාශ ලැබෙන්නේ නැති බවක් පේනවා. ඒ නිසා මේ වරත් තමන්ගේ නිවෙස්වලම සිටිමින් ශීල සමාදාන ආදී කටයුතු ඒ වගේම ආගමික කටයුතු ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාවන් තමන්ගේ නිවස තුල දීම සිද්ධ කරගන්නටයි වෙලා තිබෙන්නේ. සෑම දිනම සාමකාමීව ඒ කටයුතු සිද්ධ කරන හැටියට අපි විශේෂයෙන් මතක් කරනවා. මේවර පොසොන් පෝය සමරුමේ රාජ්‍ය උත්සවයේ තේමාව ආරෝග්‍ය පරමාලාභ. ඒ බුදු වදන හරියටම අර්ථවත් කරගන්න නම් පොසොන් පෝය දිනේ ඔබට ගත කරන්න වන්නේ ගෙදරමයි. එදාට ඇඳිරි නීතිය ඒක වරදක් නැහැ. එහෙම නොකළොත් රජය ආයාසයෙන් බේරාගත් අපේ රට වෙනත් රටවල් වගේ මහා පරිමාණයෙන් ළඩ වෙන්න පුළුවන්. ඔබට අනිසියලුම වරප්‍රසාද ලබන්නට පුළුවන් නිරෝගීව ජීවත් වුණොත්. ළඟම එන්න පොසොන් මහා පින්කම ඊටම උත්කර්ෂවත්ව පැවැත්වීමට තමයි බෞද්ධ හැමදෙනාම හිතාගෙන හිටි. නමුත් අපේ වෛද්‍ය තුමන්ලාගේ අනුශාසන පරිදි එක වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ අනුව අපි තම තමන්ගේ විහාරස්ථාන ඒ වගේම නිවෙස් මේවට වෙලා තමන් ඒ ආගමික වටාවත් සීල් සමාදන් වීම ඒ වගේම බණ භාවනා කිරීම එමෙන් දානමය පින්කම් මෙන්න මේවා සියලුම දේ සීල් සමාදන් වීම මාදි කටයුතු තමන්ගේ නිවසේ සිට තමන්ගේ පන්සලේ සිට. අද මෙන්ම හෙට දිනේත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයට අනුව ඊයේ රාත්‍රී 10 සිට එළඹෙන 6 වනදා අලුයම 4 දක්වා ඇඳිරි නීතිය මේවන විට ක්‍රියාත්මකව පවතිනවා. ඒ අනුව හෙට දිනට යෙදී තිබෙන පොසොන් පොහොය දිනේද දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුළ රට පුරා පොලිස් සහ හමුදා මාර්ග බාධක යොදවා ඇති අතර අත්‍යවශ්‍ය සේවා සහ ඇඳිරි නීති බලපත්‍රයක් සහිත පුද්ගලයින්ට පමණක් ඇඳිරි නීති කාල සීමාව තුළ ගමනාගමනයට ඉඩ ප්‍රස්ථාව හිමිවනවා. ඊයේ රාත්‍රී 10 සිට ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ඇතැම් නගර දිස් වූයේ මේ අයුරින්. ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති කාර්යාලය නිලධාරියෙකු PCR පරීක්ෂණ සිදු නොකර මෙරටට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොළඹ අමරිකානු තානාපති කාර්යාලය රාජතාන්ත්‍රික නිලධාරියෙකු කරුණායක ගුවන්තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. අද අලුයම 1:30ට පමණ අදාළ නිලධාරියා කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක නැන්සි වෙන්හොන් පවසන්නේ සිය රාජතාන්ත්‍රික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ COVID-19 වෛරසය සම්බන්ධයෙන් ලබා දී ඇති මාර්ගෝපදේශන හා නිරෝධායන සීමා පිළිබඳ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සමග සමීප සම්බන්ධීකරණයක් පවතින බවයි.
එසේම රාජතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලංකාවට පැමිණීමේදී වියනා සම්මුතියට හා ඒ ක්‍රියාපටිපාටියට අනුකූලව ක්‍රියා කරන බවත් ශ්‍රී ලංකාව හා අනිකුත් රටවල රාජතාන්ත්‍රිකයින් ඇමරිකාවට ඇතුළු වීමේදීද එම ක්‍රියාපටිපාටියට අදාළ වන බවයි ඇය ප්‍රකාශ කර තිබෙන්නේ. විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් PCR පරීක්ෂණයට යොමු කර එහි ප්‍රතිඵලය ගුවන් තොටුපළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසුව නිරෝධායනයට යොමු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ COVID-19 වර්ධන කාර්යසාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමගයි. මෙහිදී එතර සිට විශේෂයෙන් බදපරදිග සිට සිය රට එන පිරිස් PCR පරීක්ෂණයට භාජනය කිරීමේදී සහ නිරෝධායනයට යොමු කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඒවා විසඳිය යුතු ආකාරයද විමර්ශනය කෙරුණා. PCR ප්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන් තොටුපළ පරිශ්‍රයේම පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. වසංගතයේ දීර්ඝ කාලයක් පැවතිය හැකි බැවින් සහ ඉන් ඔබටද ගුවන් තොටුපළ පරිශ්‍රයේ පරීක්ෂණාගාරයක් තිබීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා. විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අදාළ රටේදීම PCR පරීක්ෂණයට යොමු කිරීමට සහ එය රජයේ ඍජු මැදිහත්වීමෙන් හෝ අදාළ රටේ දායකත්වයෙන් සිදු කිරීමේ හැකියාව සොයා බැලීමටද තීරණය කර තිබෙනවා. මෙලෙස කල්තියා ආසාදිතින් හඳුනා ගැනීමෙන් රෝහල් වෙත යොමු කිරීමේදී සහ නිරෝධායනයේදී මතුවන ගැටලු රසක් අවම කර ගැනීමටද හැකි වෙතයි ජනාධිපතිවරයා පවසා සිටියා. මෝබිමට මිනීමේ අපේක්ෂාවෙන් සිටින සියලු දිනාට හැකි ඉක්මනින් අවස්ථාව ලබා දිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. අද පසුරුව වන විට COVID-19 වෛරසය ආසාදිත වූ රෝගීන් 40 දෙනෙකු වාර්තා වීමත් සමගම මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1789 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතින් 66 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. එලෙස හඳුනා ගැනුණු ආසාදිතින් අතුරින් 35 දෙනෙකු විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන වෙමින් සිටි පුද්ගලයන්. ඒ අතුරින් 19 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර 14 දෙනෙකු බංගලාදේශයේ හා 2 දෙනෙකු කුවේටියේ සිට පැමිණ ඇති බව සඳහන්. එසේම අනෙක් ආසාදිතින් 31 දෙනා නාවික හමුදා සමාජිකයන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. අංකොට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රුපියල් මිලියන 60ක වටිනාකමකින් යුත් පරිගණකගත පරිලෝකන විකිරණ අංශය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්ච මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. මේ COVID-19 රෝගය මර්ධනය කරන්න මේ රටේ සාර්ථකත්වයක් යම් කිසි විදියකට අපට ළඟා කරගන්න පුළුවන්කම ලැබුණේ අතිගරු ජනාධිපතිතුමා මේට දුන්න නායකත්වය, අග්‍රාමාත්‍යතුමා රජය මෙහෙවපු ආකාරය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපි තීන්දුව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී පැහැදිලිව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයට අනුව තමයි මේ හැම දෙයකදීම අපි තීන්දුව ගත්තේ. ඒ වගේම ත්‍රිවිධ හමුදාව නොහිටින්නට කිසිසේත්ම මේ කටයුතු අපිට කරගන්න හම්බ වෙන්නේ නැහැ. අපේ රෝහල් 30ක් ලංකාවේ අපි අඳුරගෙන වාට්ටු අලුතෙන්ම මේ COVID-19 රෝගයට පරිවර්තනය කළා. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන සහ නොයෙකුත් කාරණාවලදී ත්‍රිවිධ හමුදාව දක්වපු ඒ ගෞරවනීය දායකත්වය ඇරෙන්න මේ රට මේ තත්ත්වයට අපිට ගේන්න බෑ. ඒ වගේම විශේෂයෙන් නාවික හමුදාව IDH රෝහලට ලබා දුන්නා වූ ඒ ශක්තිය අපි හෘදයාංගම වගේ කරනවා. අවසාන වශයෙන් IDH රෝහල මම හැමදාම කියන්නේ IDH රෝහල බෝවන රෝග සඳහා ලංකාවේ තියෙන එකම රෝහල. මෙවැනි තව රෝහලක් මේ රටේ ඇතිවිය යුතුයි. හැබැයි COVID-19 කියන මුරදි කොරෝනා විතරක් විදියට හඳුන්නපු කොරෝනා වර්ගයේ රෝගය ලංකාවට ලෝකයට නොදන්නා වෛරසය. නොදන්නා වෛරසයකට මුළු ලෝකෙම භීතියෙන් ඇලලෙද්දි මේ රෝහල එකට මුහුණ දුන්න ආකාරය විශිෂ්ටයි ප්‍රශංසනීයයි. වෙනදරත් වඩා මේ කාලේ අපේ දේවල් පිළිබඳව අපි කතා කරනවා. හැබැයි අපිට අමතක වුණ අපේ ධන උල්පතක් පිළිබඳවයි සියත ප්‍රවෘත්ති මේ විශේෂ අනාවරණය. බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් අපේ රටේ මොනවද නිෂ්පාදනය කරන්නේ, අපිට මොනවද තියෙන්නේ, අපි හැම දෙයක්ම පිටරටින් ගේන්න අවශ්‍යයි, අපිට නිෂ්පාදනය කරන්න සම්පත් නැහැ කියලා.
හැබැයි අපේ රටේ තියෙන සම්පත් ටික හරි පරිස්සම් කරගන්න රැකගන්න ඒ වැඩි දියුණු කරගන්නට අවධානය යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට අදවන විට ඉදිකට්ටත් පිට රටින් ගේන්න අපිට සිද්ධ වෙලා තියෙනවා හැබැයි අපේ රටේ තියෙන මේ සම්පත් ටික අපිට ලැබිලා තියෙන අපි ලබාගත් සම්පත් ටික සංවර්ධනය කරන්න පුළුවන් නම් අපිට මීට වඩා වේගවත් සංවර්ධනීය ගමනක් යන්නට පුළුවන්. අපි අද මේ වාර්තා කරන්නට සූදානම් වන්නේ සියත ප්‍රවෘත්ති අපේ රටටම ආර්ථික සොවියක් ලබා දිය හැකි, ඒ වගේම දහස් සංඛ්‍යාත පිරිසකට ඍජුහා වක්‍ර රැකියා ලබා දිය හැකි අපේ රටේ ධන නිධානයක් පිළිබඳව. ත්‍රිකුණමලේ දිස්ත්‍රික්කයේ කන්තලේ නගරයේ සිට කිලෝමීටර් 12ක් දුරින් පිහිටා තිබෙන සීනිපුර ගම්මානයේ අක්කර 20000කින් සමන්විත කන්තලේ සීනි සමාගමට අදවන විට මුහුණ දීමට සිදුවී ඇති තත්ත්වයයි මේ. මාමේ රැඳී සිටින්නේ කන්තලේ සීනි කම්මල ඉදිරිපිටයි. අද වන විට අවුරුදු 26කට අධික කාලයක් ගත වී ඇතත් මෙම කර්මාන්ත ශාලාව තුල කෝටි 500කට වඩා වටිනා බාන් ඒ වගේම යාන වාහන ඒ තැන්වල නවත්වපු තැන්වලම තිබෙන ආකාරයක් අපට දක්නට ලැබුණා. 1960 වර්ෂයේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය විසින් විවෘත කරන ලද මෙම සීනි කර්මාන්ත ශාලාව ලංකාවේ සීනි පරිභෝජනයෙන් 8.5%ක් පමණ මෙහි නිෂ්පාදනය කර තිබුණා. ඊට අමතරව එතනෝල්, වයින් ස්පීතු සහ සුවඳ විලවුන් වර්ගත් මෙහි නිෂ්පාදනය කර ලාභ ලබන තත්වයකට පත්ව තිබුණා. විශේෂත්වය වන්නේ ලාභයෙන් මහා භාණ්ඩාගාරයටත් මෙහි මුදල් ලබා දී තිබීම. 1993 දක්වා මෙම සාර්ථක සමාගම ලාභ ලබමින් ඉතාම හොඳින් සිය නිෂ්පාදනයන් සිදු කරගෙන ගියත් මේ එක්තරා සමාගමකට පැවරීමත් සමගම සිදු වූයේ මේ මහා නිධානය ක්‍රමයෙන් අපට අහිමි වීමයි. සේවකින් දහස් ගණනක් ඍජු රැකියා කරමින් දස දහස් ගණනක් වක්‍ර රැකියා කළ මෙම ආයතනයේ අත්‍යවශ්‍ය සේවකින් 250ක් රඳවාගත් අතර අදටත් ඉන් සේවකින් 34 දෙනෙක් සේවාවන්හි නිරතව සිටිනවා. ඔවුන් පවසන්නේ ඔවුන්ට මාස 6-7කින් හරිහමන් වැටුපක්වත් නොලැබුණු බවයි. අක්කර 5000ක් දැන් ඒ 25000කට සීමා වෙලා තිනවා. එතකොට ඒ අක්කර 25000ත්ම උක්වගා කළේ ඒ උක්වගා කළේ කුෂිකර්ම අමාත්‍යංශය යටතේ. 1974-75-76 වෙනකොට එතකොට සීන් රාත්‍ර 772යි. ඊට පස්සේ රජයට රුපියල් කෝටි 18ක් සුද්ධ ලාභ දුන්නා. දැන් ඉතින් අපි මෙච්චර කල බලා හිටියා නෑ. දැන් දැන්ට ගෝඨාභර ජනාධිපතිතුමා මේ පත්තරය ඉන්නවා. අපි හිතාගෙන ඉන්නවා ඒ මහත්මයා හරි මේ සීන් කර්මාන්තශාලාව නැවත පටන් ගන්නේ කියලා. යුගොස්ලෝවියා රජෙක් මේක මේ ආයතනය අපි දන්න විදිහට තෑගි දුන ආයතනයක්. අවුරුදු 5කින් සම්පූර්ණම ගොඩනැගිලි කර්මාන්තශාලාව වගාව සම්පූර්ණම හදලා ඒ වැඩ කරන නඩු කරන මේ සේවකෝ ඒ නිලධාරී පුහුණු කරලා අවුරුදු 5කින් මේගොල්ලෝ තෑගි දීලා ගිය ආයතනේ ඒ වගේම ඒ 1960 න් පස්සේ මේක ඇත්තටම මේ හරි දිනුව තිබුණු ආයතනයක් අපිට ඇත්තටම අප්‍රේල් මාසේ මැයි මාසේ පරිවත් හම්බුනේ නැහැ 2018 සම්පූර්ණම අවුරුද්දෙම මාස 7ක පඩි ගන්න තියෙනවා අර්ථසාධක මුදල් අවුරුද්දෙම දාලා නැහැ මැරිච්ච සේවකෝ දෙන්නෙක් ඉන්නවා පාර්ශ්ව මුදල් ඒගොල්ලන්ට කියලා නැහැ මෙන්න මේ මේකත් එක්කම මේ ඔක්කොම හරි මේක රජයට මේ රජයෙන් ආරම්භ කරන්න ඒක තමයි අපේ ඉල්ලීම අපි හැමෝගෙම බලාපොරොත්තු එක බලන්න මේ ස්ථානයේ තිබෙන සම්පත් ට්‍රැක්ටර් රථ 250කට අධික ප්‍රමාණයක් කෝටි ගණන් වටින යන්ත්‍ර සූත්‍ර බර වාහන අංගණය බැකෝ බුල්ඩෝසර් ලොරි රථ වෑන් රථ වගේම වටිනා උපකරණ විශාල ප්‍රමාණයක් විනාශ වීමට ඉඩ හැර බලා සිටින්නේ මීට වගකීතු සියලු දෙනා අඳගොළු බිහිරන්සේ මේ වටිනාකම කෝටි 505ක් පමණ වන බව ආරක්ෂකංශ නිලධාරීන් අප සිදු කළ මේ ගවේෂණයේදී ප්‍රකාශ කළා මීට අමතරව වාෂ්ප බලයෙන් ක්‍රියා කරන විදුලි නිෂ්පාදන යන්ත්‍ර විවිධ වර්ගයේ නිල නිවාස 1000කට ආසන්න ප්‍රමාණයක් පන්සල් පල්ලි කෝවිල් වෙළඳ සංකීර්ණ මේ හැම දෙයක්ම සම්පූර්ණ නගරයක් මේ ස්ථානයේ බිහිව තිබුණා අපේ දේ පිළිබඳව බොහෝ උචාරුවෙන් අපි හැමෝම කතා කරනවා හැබැයි මේ වගේ අපිට ප්‍රයෝජනේ ගන්නට පුළුවන් ධන නිධානයක් බඳු මෙවැනි කර්මාන්ත ශාලා නිෂ්පාදන ආයතන කොතරම් රට තුල තිබෙනවාද මේවාට පණ දෙන්නට ඔබට හැකිනම් සැබවින්ම කුමන පක්ෂයක වුවත් ඔබයි රටේ විරුවන් බවට පත්වන්නේ
අපත්තේ වදාළ පූජ්‍ය කොක්මඩුවේ ශ්‍රී රතන ජෝති හිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පෙරවරු වේ පැමිණියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු වේ ඔරුගල් සෑය පුරාණ රජමා විහාරස්ථානයේදී අපවත්වී වදාළ කලගම් පළාතේ ප්‍රධාන අධිකරණ සංගණායක ඔරුගල් සෑය පුරාණ රජමා විහාරයේ විහාරාධිපති කොක්මඩුවේ ශ්‍රී රත්නජෝති නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා. කොක්මඩුවේ ශ්‍රී රත්නජෝති නාහිමියන් ඔරුගල් සෑය පුරාණ රජමා විහාරයේ ගලින් බිඳුනුවව ගලපිටගල ශ්‍රී නාගරජමා විහාරයේ ගැටලාව ශ්‍රී ගුණරත්නාරාමය උල්පත්ගම ශ්‍රී ගංගාරාමය ඉලුක්වැව ශ්‍රී වාපිකාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිපතිත්වය හෙබ වූ අතර දූටුවැව ශ්‍රී විද්‍යාරත්න මහ පිරිවෙනෙහි පරිවෙනාධිපති දුරේද දූටුවැව මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති දුරේද හොබවමින් ශාසනයටත් රටටත් ඉමහත් සේවාවක් ඉටු කළා. වත්මන් රජයේ බලයට පත්වන විට ජනතාවට ලබා දුන් පොරොන්දු තවමත් ඉටු කර නොමැති බවට සමග ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. මීට මාස 7කට පෙර ගිය අවුරුදු නොවැම්බර් මාසයේ රජයට තිබුණේ ජනතාව ගැන අමුතුම ආකල්පයක්. එදා කිව්ව ජනතාව රැක ගන්නට ඕන, ආරක්ෂා කරන්නට ඕන, ජනතාවගේ සුබ සාධනෙ දිහා බලන්නට ඕන. ඒ එදා. දැන් මාස 7කට පස්සේ පොදු ජනතාව සම්පූර්ණයෙන්ම අමතක කරලා දැන් ප්‍රමුඛත්වය ලබා දීලා තිබෙන්නේ වෙරළ තීරුවේ විවිධ මාර්ග සංරක්ෂණ ව්‍යාපෘති. වෙරළ තීරුවේ මූදු වැලි ව්‍යාපෘති. ඇයි ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ එකක් කියලා අද එකක් කරන්නේ? මේ රටේ ජනතාවගේ ජන ජීවිත රජයට වටින්නේ නැද්ද? මම කියන්න කැමති පැහැදිලිවම පොදු ජනතාව එපා වෙන තත්යකට ඇවිල්ලා තියෙන්නේ. ජනතාවට දිය යුතු සහන ටික ලබා දෙන්න. කොමිස් කුට්ටි ව්‍යාපෘති නිර්මාණය කරන්න නැතුව ජනතාවට ජීවත් වෙන්නට අවශ්‍ය සහන කුට්ටිය ලබා දෙන්න. ඒ සහන මල්ල ලබා දෙන්න. කෝ 3000 මල්ල කෝ ජනතාවට ලබා දෙන ඒක ප්‍රතිලාප ටික. කරුණාකරලා පොරොන්දුන් ආකාරයට තමන්ගේ ජනතා පොරොන්දු ටික ඉෂ්ට කර. එසේ නොවුනොත් අපි පැහැදිලිවම ජනතා ආශිර්වාදෙන් මේ රජයේ පරාජයට පත් කරන්නට අපි ඊළඟ මැතිවරණයේදී කටයුතු කරනවා. මෙරට සියලු ජාතීන්ට සැකයකින් බියකින් තොරව ජීවත් වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම රජයේ වගකීම බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහාද කැබිනට් දින දැනුදීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් මේ මහතා මේ බව පැවසුවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සාමාන්‍ය නියමිත කාලයට බදු පත්‍රිකා ඉදිරිපත් නොකිරීම, බදු මුදල් නොගෙවීම යන අදියට දඩ නියම කරනවා දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව. නමුත් රට වසා තිබූ කාලය තුලදී ජුනි මාස 20 වෙනිදා දක්වා ආදායම් බදු සම්බන්ධයෙන් දඩ මුදල් පැනවීමක් නොකරන බව දැනුම් දෙන්න කැමති. පසුගිය දිනවල විවිධ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා වීම සමග ජනාධිපතිතුමා විසින් හොඳ තීරණයක් කරන් තිබෙනවා. කිසියම් තර්ජනයක් කප්පම් ගැනීම මද්‍රව්‍යයක් හෝ යමක් පිළිබඳ ග්‍රාම නිලධාරීතුමාට දැනුම් දෙන්න පුළුවන්, ප්‍රදේශීය පොලිසියට දැනුම් දෙන්න පුළුවන්. ප්‍රදේශීය පොලිසිය විසින් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඊට ඉහළට ඒ පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. අන් කවර දවසක්වත් නොවිරු ලෙස දේශපාලන පක්ෂපාත ඥාති හිතමිත්‍රාදී ભેදයකින් තොරව නීති අකුරටම ක්‍රියාත්මක කිරීමේ කාර්යය කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. පොහොර සම්බන්ධයෙන් පසුගිය වසරේ මුදල් ගෙවීම සිදු කරලා තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව ආවට පස්සේ පෙබරවාරි මාසෙ තමයි ප්‍රසම්පාදන ක්‍රමයක් මගින් බිලියන 9ක මුදලක් ලබා දුන්නේ සැපයුම්කරුවන්ට. මුදල් ගෙවීමේ ප්‍රමාදය නිසා පොහොර මෙරටට ආනයනය කරලා තිබුණේ නැහැ. එම මුදල් පියවීමෙන් පසුව රටේ ඇතිවෙච්ච කොවිඩ් අර්බුදයෙන් පසුව විශාල ලෙස ජනතාව වගා කරන්න පටන් ගත්තා. ඒ නිසා ලංකාවේ සෑම දිස්ත්‍රික්කෙම පුරාණ කුඹුරු හෙක්ටයාර 20000කට වඩා වගා වෙලා තිබෙනවා. ඇසමේන්තු කළ ප්‍රමාණය වගේ සෑම දිස්ත්‍රික්කයකටම දෙගුණයක පොහොර අවශ්‍යතාවයක් මතුවලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ලබන කන්නේ වන විට අපි අනිශ්චිත ඇසමේන්තු සහිතව අපිට ඉතාම හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා. රාජ්‍ය සේවයේ කාර්යසාධක මණ්ඩලයක් යටතට පත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. කාර්යසාධක මණ්ඩලය පත් කළා තියෙනවා 12 දිනක්ගේ සමන්විත. ඒ 12 දිනාම ත්‍රිවිධාමුදාවේ නිලධාරී. මේකේ භයානකකම තමයි අපේ කීර්තිමත් රාජ්‍ය සේවය මේ කාර්යසාධක මණ්ඩලය යටතට පත් කළා තියෙනවා. අපේ රටේ ව්‍යවස්ථාවේ හැටියට ඒ පාලනය වෙන්නේ රාජ්‍ය සේවක කොමිසමේ. ඒ ස්වාධීනත්වයේ දීලා තියෙනවා. දැන් මෙහෙම තියෙද්දි සියලු රාජ්‍ය සේවකයන් මේ කාර්යසාධක බණ්ඩලේ නියෝග ක්‍රියාත්මක කරන්න ඕනවයි කියන එක අපේ රටේ ව්‍යවස්ථාවට පටහැනි. රාජ්‍ය සේවයේ ජේෂ්ඨත්වයේ ප්‍රෝටෝකෝල් එක අනුව අමාත්‍යාංශ ලේකම්වරයා ඉන්නේ ත්‍රිවිධ හමුදාපතිට වඩා ඉහළින්. නමුත් මේ ගැසට් පත්‍රයෙන් මේක කඩපිටි පෙරලලා සියලු රාජ්‍ය සේවකයන් මේ කාර්යසාධක මණ්ඩලයේ යටතට ගෙනහැරලා තියෙනවා.
ඉදිරිදී පැවැත්වීම නියමිත මහ මැතිවරණය සම්බන්ධයෙන් අද දිනේ දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. අද ජනතාව බලාගෙන ඉන්නේ මේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කරන බලය ලබා දෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක ඒ තීන්දුවට පාදක වෙච්ච පෙසන්වල සඳහන් වෙච්ච කරුණු ජනතාවට එළිවෙනවත් එක්ක ජනතාව පැහැදිලිව විශ්වාස කරනවා. තුනෙන් දෙකක් දීලා ශක්තිමත් රජයක් මේ රටට බිහි කළ යුතුයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ කියන්නේ ගිහිලා නැහැ. කවුද ඡන්ද කියන්න ඕනේ කියලා. දැන් මැතිවරණ කොමිසමට පුළුවන් අපි හිතන හැටියට අගෝස්තු මාසෙ විතර ඡන්දය පවත්වන්න. මැතිවරණ ඉක්මනට පවත්වන්නට ඕනේ. මොකද 2015 අගෝස්තු මාසෙ තමයි පාර්ලිමේන්තු මහ මැතිවරණය තිබුණේ. මේ අවුරුද්දට අවුරුදු 5ක් ගත වෙනවා මහ මැතිවරණය පවත්වන. මැතිවරණයේ කල් දැමීමට කූට උපක්‍රමයක් මැතිවරණ කොමිසම භාවිතා කරනවා කියන කාරණාව පේන්න තියෙනවා. මේ මැතිවරණ කොමිසම අවුරුදු 5කට පත්වෙච්ච ජනාධිපතිවරයාව දැන් ඔවුන්ට තියෙන බලපෑම් සහ ඔවුන්ගේ බලය භාවිතා කරලා අවුරුදු 4කට සීමා කරන්න කටයුතු දකුණු කොරියාවේ මහමැතිවරණයේ කොවිඩ් 30 දිම තිබ්බා. ඉතින් මම ඒකෙන් කියන්නේ අපි එසේ කළ යුතුයි කියන කාරණේ. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ රජයට තියෙන අවශ්‍යතාවයේ නිදාස සාධාරණ මැතිවරණයක් පැවැත්වීම. ඉතින් එවැනි තත්වයක් තුල මැතිවරණ කොමිසමට දැන් ගිහිලා තියෙන බලයත් එක්ක එතුමාට පුළුවන් නිදාස සාධාරණ මැතිවරණ කරන්න. අපි තංගලෙන් බලාගෙන ඉන්නේ. අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ප්‍රශ්නයක් නැහැ. සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂය දරුවේ. අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ප්‍රශ්නයක් නැහැ. මැතිවරණයෙන් පස්සේ අපි ඒක අනුදින බේරගමු. මම ඒකක් කියන්න. ආණ්ඩුවේ 113 එන්න. අපේ ඉල්ලීම ජයග්‍රහණය කරලා තිනවා. ඒ තමයි මේ මැතිවරණය කොරෝනා ආසේ තියන්න එපා කියලා පිල්ලුවේ. ඒ අනුව අප්‍රේල් 25 තියන්න බැරි වුණා, ජූනි 20 තියන්න බැරි වෙනවා. ඒ වගේම අනාගතයේ කොරෝනා ඉවර වෙන දවසක තමයි සෞඛ්‍යංශවල නිර්දේශයට අනුව තමයි මේ මැතිවරණය තියන්න මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කරන්නේ. එම පොතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි දැන් නිමවට පත්වන්නේ අපේ යලිත් රාත්‍රි 9:35ට අපගේ රාත්‍රි ප්‍රවෘත්ති විකාශයෙන් හමුවන ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.